සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට අරගෙන ආවේ කොටුරයක් මහගන්න විදිය. ඔයාලට පැහැදිලි වෙන්න මම අවශ්‍ය මිමිටික රූප සටහන් වලින් මේ විදිහට ඇඳගත්තා. කොටුරේට ගන්න රෙදි කොටස් දෙක තමයි මම මේ ඇඳගෙන තියෙන්නේ. කොටුරේ මහද්දී අපිට එක රෙදි කොටසක් තිගටත් එක රෙදි කොටසක් කොටටත් ඕන වෙනවා. ඔයාලට ඉස්සරහට තේරෙයි අයියේ කියලා. දැන් අපි ඉස්සලාම් බලමු කොට්ටුරේට රෙදි කපා ගන්න කොහොමද කියලා. අද මම මහන්නේ අඟල් 27ක් දිග අඟල් 18ක් පළල කොට්ටුරයක්. එතකොට අඟල් 18යි 27 කොට්ටුරයක් මහන්න අඟල් 28 මාරක් දිග අඟල් 19ක් පළල එක කොටසකුත් අඟල් 34 මාරක් දිග අඟල් 19ක් පළල එක කොටසකුත් රෙදි කොටස් දෙකක් ඕන වෙනවා. මේ රෙදි කොටස් දෙක කපා ගන්න මේ ප්‍රමාණය ආවේ කොහොමද කියලා අපි දැන් බලමු. අපිට ඕන පළල අඟල් 18ක්. ඒ අඟල් 18ට දෙපැත්තෙන් මූට් වෙන අඟල් භාගෙ මැහුම් වාසි තියන්න. එතකොට සම්පූර්ණ අඟලක් ඕන වෙනවා. එතකොට ඒ අඟල් 18ට අඟලක් එකතු කරපුවාම සම්පූර්ණ දිග ගන්න ඕනේ අඟල් 19ක්. එතකොට පළල විදිහට අඟල් 19ක් තමයි ගන්න ඕනේ. කොට්ටුරේ දිග කපා ගනිද්දී කොට්ටුරේ දිග අඟල් 27ක් නේ. අඟල් 27ට එතකොට යටින් මැහුම් වාසි විදිහට අඟල් භාගෙකුත් උඩට අඟලක් තියනවා. ඒ අඟල තියන්නේ භාගයක් නවලා භාගයක් මැහෙන්න උඩ වාටියක් මැහෙන්න ඕන නිසා. මහද්දී ඒක ඔයාලට තේරෙයි. දිග කොටසට රෙදි කෑල්ල කපාගද්දී අඟල් 27ට අමතරව කොට්ටුරේ නැමිලා කොට්ට ඇතුළට බස්ස ගන්න අඟල් 6ක් වැඩිපුර අපි තියන්න ඕනේ. එතකොට ඒ කොටස දිග අඟල් 33ට යටින් මැහුම් වාසි අඟල් භාගෙකුත් උඩින් වාටිය නැමිලා මැහෙන්න අඟලකුත් තිබ්බම මුළු දිග අඟල් 34 මාරක් වෙනවා. ඒ කොටසට බල වාටියක් එනවා නම් එතන වාටිය නැමිලා මැහෙන්න අඟලක් තියන්න ඕනේ නෑ. මම අද ගත්තේ බල වාටිය තියෙන රෙදි කොටසක්. එතකොට මම ඒක මහන වෙලාවට ඔයාලට පැහැදිලිව පෙන්වන්නම්. මේ කොටසෙත් අඟල් 18ට අඟල් භාග දෙකින් මැහුම් වාසි දෙපැත්තට තියලා අඟල් 19ක් විදියට තමයි පළල ගන්නෙ. එතකොට අපිට අඟල් 18ක් පළල අඟල් 27ක් දිග කොට්ටුරයක් මහගන්න අඟල් 34 මාරක් දිග 19ක් පළල එක රෙදි කොටසකුත් අඟල් 28 මාරක් දිග අඟල් 19ක් පළල එක රෙදි කොටසකුත් ඕන වෙනවා. ඔයාලට ඕන කරන ඕනම සයිස් එකක කොට්ටුරයක් මහගන්න ලේසියෙන්ම මිමි හදාගන්න මම දැන් ඔයාලට කියලා දෙන්නම්. කොට්ටුරේ මසා ගැනීමට ගන්න රෙද්දේ පළල සාදාගද්දී කොට්ටුරේ පළලට දෙපැත්තට මැහුම් වාසි භාගෙ ගානේ මැහුම් වාසි එකක් එකතු කරලා එන ආගේ පළල විදිහට රෙද්දේ ගන්න. කොට්ටුරේ කොට රෙදි කොටසේ දිග සාදාගනිද්දී කොට්ටුරේ සඳහා අවශ්‍ය දිගට මැහුම් වාසි අඟල් භාගෙකුත් උඩ නැම්ම සඳහා නැවා මසා ගන්න මැහුම් වාසි අඟලකුත් එකතු කරගන්න. එතකොට ඒක තමයි කොට්ටුරේ දිග විදිහට ගන්නෙ. කොට්ටුරේ මසා ගන්න කොට්ටුරේ සඳහා ගන්න දිග කොටස කපා ගැනීමේදී කොට්ටුරේ දිග කොටසට සඳහා අවශ්‍ය වෙන දිගට මැහුම් වාසි යටින් මූට්ටු කරන්න අඟල් භාගෙකුත් ඇතුළට නවන්න. අපි කලින් ගත්ත මම කියන්නේ අඟල් 6ක් මේ තියෙන අඟල් 27ට අඟල් 6ක් එකතු කරපුවාම ඒ කොටසට අඟල් 6ක් ඒ කොටසේ උඩ නැම්මට නවලා මහන්න අඟලක් මෙතන පෙන්වන මම අඟලක් එකතු කරලා තමයි ඒ කොටසේ දිග හදාගන්න ඕනේ. එතකොට කොට්ටුරේ දිග අඟල් 27ට අඟල් 6ක් එතකොට අඟල් 33ක් ඒකට අඟලකුත් මැහුම් වාසි භාගෙකුත් එකතු කරපුවාම අඟල් 34 මාරක් දිග එන්නේ. මේ විදිහට මිමි සෑදීමෙන් තමයි ඔයාලට ඕනම සයිස් එකකට කොට්ටුරයක් මසා ගැනීමට රෙදි කපා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කපාගත්තු අඟල් 19ක් පළල අඟල් 28 මාරක් දිග කොට කොටසත් අඟල් 19ක් පළල අඟල් 34 මාරක් දිග දිග කොටසත්. මුලින්ම අපි මේ කොටස් දෙකේම උඩ අපි අඟලක් තිබ්බේ නවලා මහන්න භාගයක් නවලා භාගයක් මෙහෙන්න වාටියක් ඒ වාටිය නවාගෙන මසා ගන්න ඕනේ. මම මේකෙදි කොට කොටස විතරයි වාටිය නවලා මහන්නේ මොකද මට උඩ කොටසට ඇවිල්ලා තියෙන්නේ බල වාටියක් හින්දා. මේ විදිහට මම ඒ නවලා මහන්න ඕන ප්‍රමාණය ලකුණු කරගන්නවා.
දැන් මම මේ වාටි අඟල් භාගයට නවලා අඟල් භාගයට මහගන්නවා. දැන් මම මේ කොටසේ මේ වාටිය මහගෙන ඉවරයි. ඔයාලා මතක් කරලා බලවාටියක් නැත්නම් අනිත් කොටසෙත් මේ විදිහටම අඟලක් තියලා මහගන්න ඕනේ. මගේ කොටසේ බලවාටියක් තියෙන නිසා තමයි මම මේ කොටසේ අඟලක් තියන්න නැතුව අඟලක් නවලා මහන්න නැතුව තිබ්බේ. දැන් මම කොට්ටුරේ මහගන්න ගන්න දිග කොටසේ හොඳ පිටපැත්ත මේ විදිහට උඩ අතට හිටින විදිහට එලාගෙන කොට කොටසේ හොඳ පිටපැත්ත දිග කොටසේ හොඳ පිටපැත්තට තියෙන විදිහට මේ විදිහට පහළ වාටි දෙක එක මත එක තබා ගන්නවා එක සමානව. මේ විදිහට රෙදි කොටස් දෙක එක මත එක තබා ගන්නවා. මේ විදිහට රෙදි කොටස් දෙක එක මත එක තබා ගත්තම මේ දිග කොටස ඉතුරු වෙන්නේ අපි ඇතුළට නවන්න තියාගත්තු අඟල් 6 තමයි. මම මෙතන ඔයාලට ආයෙත් පෙන්නන්නම්. මම බලවාටියක් තියෙන නිසා මෙතන වාටියක් නවාගෙන නැහැ. බලවාටියක් නැත්නම් අඟලක් තියලා ඔයාලා වාටියක් නවා ගන්න ඕනේ. දැන් කොට කොටසේ නවාගත්ත වාටිය ළඟින් මේ අඟල් 6 ප්‍රමාණය කොට කොටස උඩට වැටෙන විදිහට මේ විදිහට නවා ගන්න ඕනේ. දෙපැත්තෙම හරියටම වාටිය ළඟින් නැමිලාද කියලා හොඳට මිස්තිර කරගන්න. දැන් මං රෙදි කොටස් එහා මෙහා යන්නේ නැති විදිහට මේ විදිහට කොටස් දෙක එකට තියලා පින් කර ගන්නවා. දැන් මම අඟල් භාගයේ මැහුම් වාසිය දිගේ මේ විදිහට කොට්ටුරේ වටේට මහ ගන්නවා. දැන් මම වටේම මහගෙන ඉවරයි. ඒ මහගත්තු වටේටම මම දැන් ඕලොක් කරගන්නවා. දැන් මං කොට්ටුරේ වටේටම මේ විදිහට ඕවර්ලොක් කරගෙන තියෙන්නේ. දැන් මම මේ කොට්ටුරේ මහගෙන ඉවරයි. දැන් අපි මේ කොට්ටුරේ හොඳ පිට හලවගෙන බලමු. මේ කොන් වලින් හරවද්දී හරියට කොන් උල්ව එන විදිහට හරව ගන්න. මේ තියන්නේ මම ඔයාලත් එක මහගත්තු කොට්ටුරය. මේක හරි ලස්සනට නීට් එකට ඇවිල්ලා තියෙනවා. ඔයත් මහලා බලන්න. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා තිල්ලනවා. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා පහල තියෙන bell icon එකත් click කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලගේ අදහස් යෝජනා තියෙනවා නම් කමෙන්ට් කරන්න කියලා ඉල්ලනවා. මම මේ හැම කමෙන්ට් එකක්ම හරිම ආදරෙන් කියවන්නේ. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.